අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ. මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල. හෙට ස්ථිර වශයෙන්ම පාර්ලිමේන්තුව විසිරුවන බව කෙහෙලිය කියයි. සමගි ජනබලවේගය එළිදැක්වීම හෙට නෙළුම්පොකුණේදී. මගේ නායකත්වෙන් මා කිසිදා පැරදිලා නැහැ. ගහන ගැහිල්ල උකුස්සෙකු ලෙස ඉලක්කයටම ගහනවා. හිටපු ජනපති මෛත්‍රී කියයි. ආණ්ඩුවට එරෙහිව ප්‍රබල විපක්ෂයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය ජවිප පහදයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. 2015 වසරේ මහමැතිවරණින් පත් වූ පාර්ලිමේන්තුවේ වසර 4 මාස 6 කාලය අදින් අවසන් වීමත් සමග 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය අද මධ්‍යම රාත්‍රියෙන් පසුව හිමිවනවා. අප කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ හෙට දින ස්ථිර වශයෙන්ම ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරින බවයි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සඳහා ජනාධිපතිවරයා හට අද මධ්‍යම රාත්‍රියෙන් පසු බලය හිමිවනවා. ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රියේදී පාර්ලිමේන්තුව විසිරුවා හරින බවයි වාර්තා වන්නේ. 2015 වසරේ මහමැතිවරණයෙන් පත් වූ පාර්ලිමේන්තුවේ වසර 4 මාස 6 කාලය අදින් අවසන් වීමත් සමග ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට එම බලය හිමිවනු ඇති. අද මධ්‍යම රාත්‍රියෙන් පසු පාර්ලිමේන්තුව විසිරුවා හැරිය හොත් පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා ඡන්ද විමසීම අප්‍රේල් මාස 23-25 අතර දිනයකදී සිදු කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පසුගියදා ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වෙන් භාරකාර ආණ්ඩුව ක්‍රියාත්මක වනවා. භාරකාර ආණ්ඩුව යටතේ බලතල පැවරී ඇත්තේ කැබිනට් අමාත්‍යවරුන්ට පමණක් වන අතර පාර්ලිමේන්තුව විසිරුවා හැරීමත් සමග රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ තනතුරුද අහෝසි වනවා. එලෙස පාර්ලිමේන්තුව විසිරුවා හැරීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 60කට අධික සංඛ්‍යාවකට පාර්ලිමේන්තු විශ්‍රාම වැටුපද අහිමි වන බවයි වාර්තා වන්නේ. මෙවර මැතිවරණය සඳහා 2019 ඡන්ද හිමි නාමලේඛනය බල පැවැත්වෙන අතර සුදුසුකම් ලැබූ ඡන්ද හිමියන් සංඛ්‍යාව 1,62,63,885ක්. ගම්පහ, කොළඹ, දිගමඩුල්ල, අනුරාධපුර, බදුල්ල, හම්බන්තොට, යාපනය, කෑගල්ල, කළුතර, මඩකලපුව, මහනුවර, මාතර, මාතලේ, මොනරාගල, පොළොන්නරුව, පොත්තලම, රත්නපුර, ත්‍රිකුණාමලය, නුවරඑළිය, කුරුණෑගල, වන්නි සහ ගාල්ල යන මැතිවරණ කොට්ටාශය සඳහා තෝරා පත්කර ගනු ලැබිය යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 196ක්. සුදුසුකම් ලබන සංඛ්‍යාව හා ඉතිරිය මත හිමිවන මුළු සභික සංඛ්‍යාව 160ක් වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 96-4 ව්‍යවස්ථාව අනුව සභිකීන් 36ක් තෝරාපත් කරගනු ලබනවා. ඒ අනුව සභිකීන් 196 දෙනෙකු ජනතා ඡන්දයෙන් තේරීපත් වන අතර ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් 29 දෙනෙකු සඳහා අවස්ථාව හිමිවනු ඇති. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේදී ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත ගිය ජනාධිපතිවරයා එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගුඩ ශ්‍රී ඥානරතන මහනාහිමිපාණන් වහන්සේ බැහැදක උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා උන්වහන්සේ සමග සුහද කතාබහක නිරත වුණා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡායාරූප හෝ අතින් සිතුවම් කරන ලද එතුමාගේ රුව ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය නොකරන්නැයි අදාළ පාර්ශ්වයන්ගෙන් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරනවා. එතුමා තමාගේ රුව සිතුවම් කරන පිරිස් වෙත සිය ස්තුතිය පුද කරන අතර එසේ කිරීමෙන් වළකින ලෙසත් පුද්ගල ප්‍රතිරූප ප්‍රවර්ධනය තමා අගය නොකරන බවත් වැඩිදුරටත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා. ඒ අනුව ජනාධිපතිවරයාගේ රුව චිත්‍රණයත් එසේ සිතුවම් කරන ලද ආලේඛ්‍ය චිත්‍ර සහ ඡායාරූප අධීක්ෂණයකින් තොරව මග දෙපස සහ උත්සව භූමිවල ප්‍රදර්ශන සිදුවන අතර එසේ සිදු නොකරන ලෙසයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ.
ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ කිරීමට යොදාගනු ලබන සලකුණු සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පසුරු 7:30ට රැස් වුණා. ඒ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ සමකී ජනබලවේගයේ ප්‍රධාන කොටස්කරුවෙක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද කොළඹ පැවති ජන හමුවකදී. මේ අතරේ සමකී ජනබලවේගයේ ලිදැක්වීම හෙට පෙරවරුවේ සිදු කිරීමට නියමිතයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ගොඩනැගූ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය වන සමගී ජනබලවේගයේ එළිදැක්වීම හෙට පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ කොළඹ නෙළුම්පකුණ රඟහලේදී. මෙහිදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සමගී ජනබලවේගයේ සමග එක් වූ පක්ෂ අවබෝධතා ගිවිසුමකටද අත්සන් තැබීමට නියමිතයි. මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාටද ඇරයුම් කර තිබෙනවා. එමෙන්ම මහා සංඝරත්නය අන්‍යාගමික නායකින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පළත් සභා මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන් මෙන්ම විවිධ වෘත්තිකයින් කලාකරුවන් සහ ලේඛකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වනවා. මේ අතර මැදකොළඹ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී හමුව අද පසුරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. සමගි ජනබලවේගය වැඩපිළිවෙල හෙට පෙරවරු 9ට අපි නෙළුම්පොකුණ ශාලාවේදී ආරම්භ කරලා මේ රටේ දැවැන්තම දේශපාලන බලවේගය නිර්මාණය කරලා අනිවාර්යෙන්ම ආණ්ඩුවක් පිහිටුවීමේ කාර්යය අපි ඉටු කරනවායි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. මේ සමගි ජනබලවේගය ඇතුළත එක්සත් ජාතික පක්ෂයත් ප්‍රධාන කොටස්කරුවා. බොහෝ දෙනෙක් එක්සත් ජාතික පක්ෂය ගැන කතා කරනකොට මම මතක් කරන්නට කැමති, මට මගේ පියාණන් අහිමි වුණේ එතුමා ජීවිතේ පරදුවට තබලා මැයි දින පෙළපාලිය සංවිධානය කරනකොට එක්සත් ජාතික පක්ෂය කොළපාට අලියාගේ මැයි දින රැළිය සංවිධානය කරන්නට. ඒ නිසා අලියා පිළිබඳව මගේ පියාණන් කරපු කැපකිරීමත්, ඒ වගේම අලියා ගැනත් කොළපාට ගැනත් පක්ෂය ගැනත් මට කාගෙන්වත් ටියුෂන් පන්ති අවශ්‍ය නැහැ. මම හොඳට දන්නවා එක්සත් ජාතික පක්ෂෙත් අලියාගේත් කොළපාටෙත් වටිනා. ජනාධිපතිවරණයේදී මම බොහෝම කැමැත්තෙන් හිටියා අලියාගෙන් ඉදිරිපත් වෙ. නමුත් ප්‍රායෝගිකව ඒ අවස්ථාවේ බොහෝ පක්ෂ අපිත් සමග එකතු වුණු නිසා මම බොහොම නම්‍යශීලීව හංසයාගෙන් ඉදිරිපත් වුණා. මෙතන වැදගත් වෙන්නේ ලාංඡනය නෙවෙයි. මෙතන වැදගත් වෙන්නේ එකම එක දෙයයි, මහමැතිවරණ ජයග්‍රහණය. කිසි දිනක මැතිවරණින් පරාජය නොවූ තමා එළඹෙන මහමැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබමින් සිය ප්‍රතිපත්ති සහ දර්ශනය ඉදිරියටත් ගෙන යන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. එයද ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ පොළොන්නරුව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ පොළොන්නරුව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පොළොන්නරුව කදුරුවෙල ප්‍රදේශයේදී විවෘත කරනු ලැබුවා. තමුන්නාන්සේලා පොළොන්නරුව ජනතාව විදියට අපි කිසි විටකත් පැරදිච්ච මිනිස්සු නෙවෙයි, අපි හැමදාම දිනපු මිනිස්සු. ඒක නිසා මම නායකත්වය ගත්ත කිසිම දෙයක් තමුන්නාන්සේලා මම පරාජය කළෙත් නැහැ, තමුන්නාන්සේලා මාව පරාජය කළෙත් නැහැ. ඒ නිසා ඉදිරි මැතිවරණය තමුන්නාන්සේලා අපි අති විශිෂ්ට ඓතිහාසික ජයග්‍රහණයක්, වාර්තාගත ජයග්‍රහණයක් අපි ලබනවා. ඒක කාටවත් වළක්වන්න පුළුවන් දෙයක් නොවේ. දැන් අපි යන්නේ ආත්ම ධෛර්යයෙන්, ආත්ම ශක්තියෙන් ඉලක්කයක් කරා තමයි අපි යන්නේ. දැන් මේ පහුගිය දවසක ඇවිදිනකොට මම හොඳ දර්ශනයක් දැක්කා. පරක්ම සමුද්‍රයේ දියකාව ඉන්නවනේ හරියට. එතකොට මේ දියකාව හැම වෙලෙම බලන්නේ එහෙම ගිහිල්ලා මාළුවෙක් අල්ල ගන්න. දියකාවෙක් ඇවිල්ලා මාළුවෙක් ඉන්න තැනට ඕම ගහලා මාළුව අරගෙන ගලක් උඩට ගියා. ගලක් උඩට ගිහිල්ලා එයා කන්න පටන් ගත්තා විතරයි එක පාරටම දියකාව දන්නේ නැහැ. උකුස්සෙක් ආවා උඩේ ඉඳලා, උකුස්සෙක් ඇවිල්ලා දියකාවගේ කටහිර මාළුව මෙහෙම කරනකොට අරගෙන යන්න ගියා. ඉතින් ඒ වගේ මේ අපි ගහන ගෑවිල්ල උකුස්සෝ ගහන වගේ තමයි ගහන්නේ. ඒකයි
නියමිත පරිදි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුත්තේ නොවැම්බර් මස මුල බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ බතුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී මේ පාර්ලිමේන්තු මැතිවරණය තිබ්බේ 2015 අගෝස්තු මාසයේ. මේ පාර්ලිමේන්තුව කාලය අවසන් වෙන්න තියෙන්නේ මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ දෙක. සැප්තැම්බර් මාසේ මැද නාම යෝජනා කැඳවලා ඔක්තෝබර් මාසේ ප්‍රචාරක වැඩ කරලා නොවැම්බර් මාසේ මුල ඡන්දෙන්නු. එනම් මේ නියමිත පරිදි පාර්ලිමේන්තු ඡන්දෙන්න ඕන කවද්ද? නොවැම්බර් මාසේ මුල. එනම් මේ මාර්තු දෙක රැ. ඒ කියන්නේ සඳුදා රැ මොකද්ද වෙන්නේ යන්නේ? පාර්ලිමේන්තු කාලය අවසන් වෙනව නෙවෙයි. පාර්ලිමේන්තු විසිරුව හැරීමේ බලය ජනාධිපති ගාවට එනවා. දැන් නොවැම්බර් මාසේ එන්න ඕන ඡන්දේ මාර්තු මාසේ ගන්නියේ. අපටත් වඩා හොඳට ආණ්ඩුව දන්න මොකද්ද? පහු පහු වෙන්න වැඩි කොහොකු උච්චාරණය. එහෙම නෙවෙයි. මේ ඡන්දෙදී ආණ්ඩුව නියමිලා ඉවරයිද? දැන් ඕන මොකක්? ආණ්ඩුව ජනතාවට එරෙහි විනාශකාරී ප්‍රතිපත්ති කටයුතු කරන සූදානම් නම් අන්නේ ප්‍රතිපත්ති වලට එරෙහිව පාර්ලිමේන්තුව හඳුනාගන්න, ඒවා එළිදරව් කරන්න, ඒවා පරාජයපත් කරන්න සමත් වෙන විපක්ෂයක් අපි නිර්මාණය කරන්න. එක්සත් ජාතික පක්ෂයට විපක්ෂයේ රෝල් එකක් කරන්න බෑ. හැරිසන් නැගිටින ආණ්ඩුවට විරුද්ධව කතා කරන්න. නැගිටිනකොටම අනිත් පැත්තේ වීඅලි මණ්ඩලෙ කියන ටක් ගාලා වාඩිව. ලක්ෂ්මන් කිරියල්ලා නැගිටිනවා. හයිවේ කියන ටස් ගාලා වාඩිව. අකිල විරාජ් නැගිටිනවා. ටැප් ටැප් කියන වාඩිව. ඒගොල්ලන්ට පුළුවන්කම තියෙන හීලෑ වුණු යටත් වුණු විපක්ෂක නායකත්ව දෙන්න පුළුවන්. පාර්ලිමේන්තුවට තෝරාපත් කරගත යුත්තේ රට ජාතිය විනාශයට පත් කිරීමට කටයුතු නොකරන දේශපාලකින් පිරිසක් බව සුපිලිපන් පාර්ලිමේන්තුවක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු හර්ෂාන් බුද්ධික අධිකාරි මහතා පවසනවා. එයද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පාර්ලිමේන්තුව නිවැරදිව සකස් වෙන්න නම් අපිට පැහැදිලිවම අවශ්‍ය වෙනවා ඒහා සමානවම දක්ෂ පිරිසක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරගන්න. මෙතනදී අපි කොයි වෙලාවකත් පෙනී හිටින්නේ නැහැ මේ උගත් සහ බුද්ධිමත් පිරිසක් පමණයි පාර්ලිමේන්තුවට එවිය යුත්තේ කියන අදහසට. අපි ඉන්නේ පැහැදිලිවම සුපිලිපන් පාර්ලිමේන්තුවක් කියන සංකල්පය උඩ. ජනතාව තමයි තීරණය කරන්නේ කවුද තමන් පාර්ලිමේන්තුවට එන්නේ කියන එක. ඒතකොට ඒ හරහා උගත් අය වෙන්නත් පුළුවන්, සාමාන්‍ය පොතේ දැනුම නැති පිරිසක් වෙන්න පුළුවන්. නමුත් විශේෂයෙන් වැදගත් කාරණාවක් අපිට මෙතනදී කියන්න තියෙනවා. මේ එන හැම කෙනෙක්ම විශේෂයෙන්ම රටේ ජාතියට ආදරයක් තියෙන මිනිස්සු වෙන්න ඕනේ. මේ රට විකුණන මිනිස්සු වෙන්න බෑ. මේ රට විනාශයට පත් කරන මිනිස්සු වෙන්න බෑ. එහෙම නැත්නම් මේක මික්ස් කරලා මේක තව තවත් රටවල් වල තවත් කොපියක් කරගන්න අවශ්‍ය කරන පසුබිම හදනවට වැඩිය අපේ දේශීය අනන්‍යතාවය තියාගෙන ඉස්සරහට ගෙනින්න පිරිසක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මේක නිසා අපි ප්‍රබලව පක්ෂ නායකත්වයට යෝජනා කරන්නේ සියලුම පක්ෂවලට, එක පක්ෂයක් නෙමෙයි යෝජනා කරන්නේ. තමුන් නාමසලා ඉදිරියේදී නම යෝජනා ලබා දෙනකොට නම යෝජනා ලබා දී යුත්තේ පැහැදිලිවම සුදුසු පිරිසකට විතරයි. මේ වෙන විට ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තිබිච්ච ප්‍රභූත්වය විනාශ වෙලා ඒක ප්‍රභූත්වයේ සංකේතයක්. අද පාර්ලිමේන්තුව පාදක කරන්නේ සංකේතයක් පත් වෙලා තියෙනවා. තමන්ගේ මන්ත්‍රී ධූරයේ තමන්ගේ අනිත් මිනිහාට ආභරණයක් කරගන්න මිනිස්සු නෙමෙයි, අනිත් මිනිසුන්ට සේවා සැලසෙන තැන බාඩපත් කරගතිය යුතුයි. දේශපාලන නායකත්වයේ නොමිනේෂන් දෙනකොට මේවා බලනවා වගේම මහ ජනතාවටත් මේ සැරේ විශාල වගකීමක් පැවරෙනවා. ඡන්දදායකයාට මේ අවුරුදු 90ක් කරපු වරද නිවැරදි කරගන්න. ඒක නිසා අපි ඉල්ලන්නේ මේ රටේ දේශීයත්වය පදනම් කරගත්ත ජාතික රාජ්‍යයක් හදන්න පුළුවන් දේශපාලන නායකත්වයක් සහිත පාර්ලිමේන්තුවක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ රට තුළ නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වී ඇති බව රාජ්‍ය මාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. ගමට ගෙයක් රටට හෙටක් දිවයින පුරා නිවාස 14022ක් ඉදිකිරීමේ ජාතික නිවාස සංවර්ධන වැඩසටහන යටතේ නිම කළ ප්‍රථම නිවස ජනතා අයිතියට පත්කිරීම ගම්පහ අත්තනගල්ල ප්‍රදේශයේදී අද සිදු කෙරුණා. ඒ නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන්. ස්ථිර නිවසක් නොමැති අඩු ආදායම්ලාභී පවුල්වල නිවාස ගැටලු විසඳීමේ අරමුණින් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ මෙම වැඩසටහන පසුගිය පළමුවනදා කුරුණෑගලදී ආරම්භ කෙරුණා. ප්‍රතිරූප පුඹ ගන්න නැතුව වැඩ කරන සරල ජනාධිපතිවරයෙක්, නමට විතරක් නෙවෙයි ක්‍රියාවෙන් ඔප්පු කරන ජනාධිපතිවරයෙක් අපිට ලැබීම අපේ භාග්‍යයක්. අද අලුත් දේශපාලන සංස්කෘතියක් රටට ඇවිල්ලා තියෙනවා. ඒක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රටට ගෙනල්ලා තියෙනවා. දැන් ඊයේ පෙරේදා දවස්වල දිගටම රටේ රැකියා අහිමි වෙච්ච අයගේ උද්ඝෝෂණ තියෙනවා. රටේ රැකියා අහිමි වෙලා තියෙන්නේ අපි නිවාස අධිකාරියෙන්වත් අපේ රජයේ ආයතන වලින්වත් කිසිම කෙනෙක්ගේ රැකියා අපි අහිමි කරලා නැහැ. කාර්යක්ෂම සේවා වැඩ කරන රටක් අද මිනිස්සු ඉල්ලනවා. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 31 යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් වුවද මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කරන ලද ජනවරම අවලංගු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 31 යෝජනාවේ සම අනුග්‍රහකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් වූද මානව හිමිකම් කවුන්සිලයේ විසින් සම්මත කරන ලද ජනවරම අවලංගු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවිද මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව අදාළ නිවේදනයෙන් උපුටා ගැනීම 2009 මැයි මාස 23 වන දින එවකට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඒකාබද්ධ ප්‍රකාශයක් සම්මත කරගත් අතර ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර බැඳීම් හා ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රතිනිධීන්ට හා ශ්‍රී ලංකාවට අනුකූලව මානව හිමිකම් ප්‍රවර්තනය හා ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව සිය ප්‍රබල කැපවීම යළිත් අවධාරණය කළේය. තවද ඒකාබද්ධ ප්‍රකාශයේදී මහලේකම්වරයා ජාත්‍යන්තර මානුෂීය හා මානව හිමිකම් නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමේ හා වගවීමේ ක්‍රියාවලියක වැදගත්කම අවධාරණය කළ අතර රජයේ එම දුක් ගැනවිලි විසඳීමට පියවර ගන්නා බව ප්‍රකාශ කළේය. 31 යෝජනාවේ සම අනුග්‍රහකත්වයෙන් සහ 31 එනම් 34-1 සහ 41 දීර්ඝ කරන ලද යෝජනාවලින් ශ්‍රී ලංකාව ඉවත්ව ගියද සම්මත කරන ලද යෝජනාවල ජනවරමෙන් මානව හිමිකම් කවුන්සිලය ඉවත්ව යන්නේ නැත. මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ 41 යෝජනාවේ විධි විධානවලට බැඳී සිටින අතර ශ්‍රී ලංකාව සහයෝගය නොදැක්වුවද 2015 පෙර කවුන්සිලයේ කලක් මෙන් එය දිගටම සභාවට වාර්තා කිරීමට සිදුවනු ඇත. ශ්‍රී ලංකාවේ සහයෝගය නොමැතිව කවුන්සිලය දිගටම ක්‍රියා කළ හැකිය. උපුටා ගැනීම අවසන්. ලෝක කාන්තා දිනයට සමගාමීව පැවති සියත කාන්තා වැඩමුළුව අද පෙරවරුවේ පිළියන්තර මධ්‍ය විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ලෝක කාන්තා දිනයට සමගාමීව පැවැත්වෙන ෆෙම් සමගින් සියත කාන්තා වැඩමුළුව අද පෙරවරුවේ පිළියන්තර මධ්‍ය විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී ආරම්භ වුණා. වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ ඉහළ කළමනාකාරීත්වයේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම වැඩමුළුව සඳහා විශාල පිරිසක් සහභාගී වුණා. ප්‍රවීණ සම්පත්තායකින්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබූ මෙම වැඩමුළුවට සහභාගී වූ කාන්තාවන්ට වටිනා ත්‍යාග හිමිකර ගැනීමට අවස්ථාව උදා වුණා. වැඩමුළුව පැවැත්වෙන අතරතුර නිරන්තරයෙන් වටිනා ගෘහ විදුලි උපකරණ දිනා ගැනීමට අවස්ථාව හිමි වූ අතර අවසන් මහ දිනුම් මැදීමෙන් ඩෙමක් චතුරපැදියක් සහ සිංගර් ජියෝ 260 ශීතකරණයක් දිනා ගැනීමට වැඩමුළුව සඳහා සහභාගී වූ කාන්තාවන්ට හැකි වුණා. දකුණු කොරියාවේ සිට අද අලුයම මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට සැක කරමින් මේකමුව දිස්ත්‍රික් මහරෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව අදාළ වෛරසය ආසාදනය වී ඇති බවට සැක සහිත රෝගීන් සිව් දෙනෙක් එම රෝහලේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. මාරාන්තික COVID-19 වෛරසය ලොව පුරා පැතිර යාමත් සමග ලෝකයේ රටවල් විශාල සංඛ්‍යාවක ආසාදිතයින් වාර්තා වනවා. චීනින් පිටත වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ දකුණු කොරියාවෙන් වන අතර අද පෙරවරුවේ එහි සිටි ශ්‍රී ලාංකිකයින් 137 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. මෙලෙස දකුණු කොරියාවේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුගේ ශරීර උෂ්ණත්වය වැඩිවීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ විසින් ඔවුන් ප්‍රතිකාර සඳහා මේකමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව මේ වන විට COVID-19 වෛරසය ආසාදිතයයි සැකකෙරෙන රෝගීන් සිව් දෙනෙකු එම රෝහලේ ප්‍රතිකාර ලබන අතර ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු හා යුරෝපීය ජාතිකයෙකු ඒ අතර වන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. එසේම පරීක්ෂණ කටයුතු සඳහා ඔවුන්ගේ වාර්තා IDH රෝහල වෙත යොමු කිරීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වන්නේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය සාජ් මෙන්ඩිස් මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ දකුණු කොරියාවේ සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අදාළ වෛරසය මේ වනතෙක් ආසාදනය වී නොමැති බවයි. මේ අතර ලොව පුරා වෛරසය ආසාදනය වී ජීවිතක්ෂිට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 2975 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 86,584. ඒ ගත වූ පැය 24 තුළ චීනයේ නවමරණ 35ක් හා ආසාදිතයින් 573 දෙනෙකු වාර්තා වීමන් සමගයි. එසේම ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 586 දෙනෙකු දකුණු කොරියාවෙන් වාර්තා වනවා. ඒ අනුව එරටින් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 3,736ක් වන අතර ජීවිතක්ෂිරපත් පුත්කලින් සංඛ්‍යාව 17ක්. පවතින තත්ත්වය හමුවේ සියලුම පුරවැසියන්ට හැකිතාක් නිවෙස් තුළට වී සිටින්නයි දකුණු කොරියානු රජය දැනුම් දී තිබෙනවා. ඒ අනුව අද දින දකුණු කොරියාවේ ආගමික ස්ථාන වසා දැමීමට එරට රජයේ කටයුතු කර ඇති අතර බැතිමතුන් බොහෝ දෙනෙකු අන්තර්ජාලය ඔස්සේ ආගමික වතාවන් සිදු කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර ඉතාලියෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 650ක් වන අතර මරණ සංඛ්‍යාව 17ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අද සමස්ත ඉතාලියටම නිවාඩු දවසක්. නමුත් ඒ ඉතාලියේ සමස්ත නිවාඩුව මේ ඉතාලි වැසියන්ට විඳගන්න අද අවස්ථාවක් නැහැ. මේ ආකාරයට මේ ජන ජීවිතය වෙනස් කරන්න තරම් මේ කොරෝනා වෛරස් වසංගතය දැන් ඉතිරියට පැමිණලා තියෙනවා. විශේෂයෙන්ම ඉතාලි වැසියන් තමන්ගේ නිවසවලට කොටු වෙලාද කොරෝනා වෛරස් වසංගතයේ භයානකකම ඒ ආකාරයට තමයි මේ ඉතාලියේ දකින්න ලැබෙන්නේ. ඉරානයේද ආසාදිතයින් 593 දෙනෙකු වර්තා වන්නේ පුද්ගලින් 43 දෙනෙකු හට දිවි අහිමි කරමින්. ජපානයෙන් වාර්තා වන COVID-19 වෛරසය ආසාදිතින්ගේ සංඛ්‍යාව 940කට ආසන්න වන අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වූයේ ජපානයේ යොකොහොමා වරායේ නැංගුරම්ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන්. පැමිණ සිටින්නේ ජපානයේ සුපිරි වෙළඳ සාප සංකීර්ණයකට දැනට පවතින කොරෝනා ආසාදිත තත්ත්වය හේතුව නිසා මේ ස්ථානයේ ජනතාව බහුලව සංචරණ ප්‍රදේශයක් වුණත් මේ වන විට ජනතාව ඉතාමත්ම ස්වල්ප වශයෙන් ගිවිසෙන ස්ථානයක් බවට පත් වී තිබෙනවා. ජපානයේ සියලුම වෙළඳසැල් වල පහේ සමීප ආරක්ෂක භාණ්ඩ මුඛාවරණ වැනි දේවල් අවසන් වෙමින් පවතිනවා. මේ හේතුව නිසා ජපාන රජය තීරණය කර තිබෙනවා අමෙරිකා එක්සත් ජනපදයේද අදාළ වෛරසය හේතුවෙන් සිදු වූ පළමු මරණය වාර්තා වනවා. ඒ අනුව එරටේ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 60ක්. රටේ ඉදිරි ආරක්ෂාව සඳහා අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජාත්‍යන්තර සංචාරක සීමා පනවා තිබෙනවා. ඒ අනුව ඉරානයේ සිට පැමිණෙන පුද්ගලින්ට අමෙරිකාවට ඇතුළු වීම සීමා කර ඇති අතර ඉතාලියේ හා දකුණු කොරියාවේ වෛරසය ව්‍යාප්ත වූ ප්‍රදේශ වෙත සංචාරය නොකරන ලෙසයි බලධාරීන් එරට පුරවැසියන්ට උපදෙස් ලබා දී ඇත්තේ. කෙසේ වෙතත් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර සිටින්නේ රට තුළ පවතින තත්ත්වය හමුවේ ජනතාව කලබල නොවිය යුතු බවත් ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට අමෙරිකාව සූදානම් බවයි. මේ අතර වෛරසය ආසාදනය වීමෙන් තායිලන්තයේ සිදු වූ පළමු මරණය වාර්තා වනවා. ඔස්ට්‍රේලියාවේද අදාළ වෛරස් ආසාදිතයින් 26 දෙනෙකු පිළිබඳව තොරතුරු වාර්තා වන අතර ජපානයේ ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන් ඉවත් කළ 78 හැවිරිදි පුද්ගලයෙකු වෛරසය ආසාදනය වීමෙන් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එසේම පවතින තත්ත්වය හමුවේ ලෙබනනයේ සීලුම් පාසල් හා විශ්වවිද්‍යාල මාර්තු මාස 8 දක්වා වසා දැමීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා. ඒ වෛරසය ආසාදනය වූ පුද්ගලින් 7 දෙනෙකු පිළිබඳව ලෙබනනයෙන් වාර්තා වීමත් සමගයි. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන්. කළුතර දිස්ත්‍රික්කයේ පෙරපාසල් ගුරුවරුන් ඇගයීමේ උත්සවයක් බේරුවල ප්‍රදේශයේදී පැවැත්වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා විසින් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර ශිරත්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය ඊයේ පෙරවරුවේදී සිදු කෙරුණා. නාවික හමුදාව සහ පොලිසිය එක්ක පුත්තලම ප්‍රදේශයේ කේන්ද්‍ර කරගනිමින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය සමග පුත්කලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. බදුල්ල වැලිමඩ ප්‍රධාන මාර්ගයේ හාලියල නෙලියතුකුඩු ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් මෝටර් රථයේ රියදුර තුවාල ලබා බදුල්ල මහරෝහල වෙත ඇතුළත් කර ඇති අතර වැඩිදුර පරීක්ෂණ ඇටම්පිටිය පොලිසිය විසින් සිදු කරනු ලබනවා. මේකමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ පාගමනක් සහ සංගීත ප්‍රසංගයකින් උපයාගත් මුදලින් අංග සම්පූර්ණ පරිගණක විද්‍යාකාරයක් ඉදිකර සිසු අයිතියට පත්කිරීම පසුගියදා සිදු කෙරුණා. කැලණිය විශ්වවිද්‍යාලයට වසර 60ක් සපිරීම නිමිත්තෙන් මහා ආශිර්වාද පූජාවක් ඊයේ පස්වරුවේ අනුරාධපුර රුවන්වැලි සෑරදුන් අපියස දීප පැවැතුණා. මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ලෝක ආහාර ප්‍රමිතියට අනුව GAP සහතිකය ලද ඉතා උසස් තත්ත්වයේ ආහාර අලිවිසැල් රට පුරා 200ක් ආරම්භ කිරීමේ ව්‍යාපෘතිය ඔස්සේ ප්‍රථම අලිවිසැල් අනුරාධපුර සාලේපුර ප්‍රදේශයේදී වන් ස්ටොප් සුපර් ෂොප් නමින් ඊයේ දින විවෘත කර තිබෙනවා. ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ කිරීමට යොදාගනු ලබන සලකුණ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පසුරුවේ රැස් වූ අතර එම රැස්වීම මේ වන විටත් පැවැත්වෙනවා. එම පුවතත් සමගින් රාත්‍රී පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.